ඒ දහස් ගණන් ජාතිවාදී කිව් ලිපිලේඛන එදා පරීක්ෂා කරානම් අද මේ වගේ විනාශයක් වෙන්නේ නැති බව. එදා මේ එක එක්කෙනාට බෝලේ පාස් කරමින් ගැලවෙන්න හදන මේ සීලු ආරක්ෂක අංශ ප්‍රතිසංවිධාන වේති. මගේ යෝජනාව අංක 1. මේකට මුණ දීමට නම් මම දැක්ක කැමතිවරෙක් කියනවා LTT එකට මුණ දුන්න මට මේවා මොන කජ්ජත්ද කියලා. එදා අංක 1ට අපි තේරුම් ගත යුතු දේ තමයි මේ LTT නෝනමක. මේක ඇත්තටම කියනවා ආගමික අන්තවාදයක්. අරක දෙමළ සංවිධානය දෙමළ අන්තවාදී සංවිධානය. නමුත් මේක ඉස්ලාම් ආගමික සංවිධානයක්. අද විශේෂයෙන්ම FBI, CIA වගේ ප්‍රෝ වගේ රහස් ඔත්තු සේවාවලට ඉස්ලාම් අන්තවාදය කියන එක උගන්වනවා. ඉස්ලාම් අන්තවාදය මොකද්ද? දැන් මම හොඳම උදාහරණයක් කියන්නම්. ඊයේ මම දැක්කා කාර්වේ කාඩිනල් තුමත් එක්ක මුස්ලිම් වරේක් කතා කරනවා. කතාරණ ගමන් කියන අපිට බොහොම සතුටුයි සහ කාඩිනල් තුමාගේ මේ බොහොම විඥානිකූල හැසිරීම පිළිබඳව අපිට බොහොම සතුටක් තියෙනවා කියලා. ඉතින් එතුමත් එක්ක කතා කරන මුස්ලිම් සහෝදරයා රවුල් කොණ්ඩේ තඹ පාටින් පාඨ කරලා අංක 1ට මම යෝජනාවක් කරනවා කුරාණේ අරගෙන ඉස්ලාම්මය රවුල් කොණ්ඩේ තඹ පාටින් පාඨ කරන්නට හේතුව කුමක්ද කියලා හොයන්න. මම ඒ ගැන කියන්නේ හේතුව කුමක්ද කියලා හොයන්න. එතකොට තේරෙයි තාමත් අපි කොච්චර රැවටිල්ලක ඉන්නවද කියලා. ඒ ගැන මම කියන්නේ. ඉතින් කුරාණේ මේ දැම් ආරක්ෂාංශ වලට කියනවා හොයන්න. ඒකයි රෝ එක. ඊට පස්සේ ඇමරිකාවේ CIA, FBI මේ වගේ රහස් සංවිධාන වලට ඉස්ලාම් අන්තවාදය කියන විෂය උගන්වන්න හේතුව මෙන්න මේක. ඊළඟ කාරණාව තමයි අපේ රටේ තියෙන අන්තවාදී ත්‍රස්තවාදීන් බිහි කරන මද්‍රසා පාසල්. 2003-2004 වර්ෂවලදී අපිට මතකයි කටාර් රාජ්‍යයේ අරාබි මද්‍රසා පාසල් 485ක් විතර තහනම් කරා. හැබැයි අපේ රටේ වසර 10ක් තුලදී හදපු අරාබි මද්‍රසා පාසල් ගණනාව ගිය ආණ්ඩුවත් ඇතුළුව මේ ආණ්ඩුවත් ඇතුළුව මේ වෙද්දී 2850කට වඩා වැඩි. එතකොට අපි මීට කලින් අවුරුදු 2කට විතර කලින් මට මතකයි ගම්පොළ ටවුන් එකට ආබදව පුරාණ රජ මහ විහාරයට කටින පින්කමෙදි ගල් ගැහුවා ඒ අන්තවාදී මද්‍රසා පාසලක ඉගෙන ගත්ත පාසල් ළමුන් 400ක් විතර. එදා අපි මේ ගැන පිළිබඳ විවිධ අදහස් පළ කරද්දී එදා දල්ල කඩලා අත ගන්න තියෙද්දී එදා ඒ නායක හාඳුරු ඇතුළු මහනුවර හිටපු මහැමැතිවරයා, මධ්‍යම පළාතේ මහැමැතිවරයා, හිටපු DIG වරු, ඉතින් පොලිසිය සහ දේශපාලන මැදිහත් වෙලා කිව්වා මේ මහසොන් බලක අමුතු ජාතිවාදයක් ගෙන්නන මේ ඒ කාලේ මේවා රූපවාහිනී පත්තරවල පළ වුණා. මේ අය තමයි මේ පුංචි සිද්ධිය ලොක් කරන්නේ. හැබැයි එදා අපි කියන්නේ අහුම්කන් දුන්නා නම් අද ඔහොම වෙන්නේ නැහැ. ඉඳා අංක 2 අංක 1 තමයි වහම මේ LTT එකට මේක සමාන කරන්න එපා. LTT එක ගැනට මායින්වත් කරන්න බැරි තරම් දරුණු ප්‍රශ්නයක් මේක. එඳ අංක 1ට ආරක්ෂක අංශ වලට ඉස්ලාම් ආගමික අන්තවාදයේ පිළිබඳව. මේක ගැන ඔබට යම්කිසි දැනුමක් නැත්නම් මේක බලන ආරක්ෂක අංශ ප්‍රධානී වේවා, ආණ්ඩු ප්‍රධානී වේවා, කරුණාකර